ගරු මංගල සමරවීර මැතිතුමා ඔබතුමාට විනාඩි 30ක් තියෙනවා. ගරු කථානායකතුමනි අපේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇත්ත වශයෙන්ම කතා කරගේ අවුරුදු 5ක් 6ක් තිස්සේ මැරිලා ඉපදුන පුංචි බබෙක් වගේ විශේෂයෙන්ම මේ රටේ ශූද්‍ර ණය මාෆියාව ඇති කරපු ඒ ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් දැන් ශූද්‍ර ණය සම්බන්ධයෙන් කිඹුල් කනුළු හලනවා මම එතුමාට කියන්න කැමතියි මම මේ ගැන වැඩි වෙලාවක් ගන්න කැමති නෑ අපේ ආණ්ඩුව තමයි ශුද්‍ර ණය පාලනය කිරීම සඳහා විධිමත් වැඩපෙළක් මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. තමුන්නාස්ලාගේ කාලේ මහ බැංකුවේ අධිපති කබ්‍රාල් තමන්ගේ ඥාති හිතමිත්‍ර ගෝලයන්ට මේ අවස්ථාව ලබා දීලා මේ රටේ ජීවත් වෙන අහිංසකම කාන්තාවන් ඉතාමත්ම අසීරු තත්වයකට දැම්මා. අනේ නිසා තමයි මීට මාසයකට විතර ඉස්සෙල්ලා අපි තීන්දුවක් අරගෙන පළවෙනි අධිකර හැටියට නියඟය තිබුණ දිස්ත්‍රික්ක 13ක විශේෂයෙන්ම දිලිඳුබ කාන්තාවන් 45,000කගේ ණය අපි කපා හැරියා. මම අහනවා මේ වගේ දෙයක් තමුන්නාස අවුරුදු 10ක් හිටියා එහෙම කරන්නවත් හිටියද කියලා හිතුවද කියලාවත් මම අහන්න කැමති. ඒ වගේම මං කනගාටු වෙනවා හිටපු මුදල් ඇමතුමා. ඒ වගේම අර දින 52 දීත් බලහත්කාරයෙන් ඇවිල්ලා මගේ පුටුවේ වාඩි වෙච්ච මුදල් ඇමතුමා වර්තමාන විමක්ෂ නායකතුමා අර බලහත්කාරයෙන් අගමැති පුටුවේ වාඩි වෙච්ච අර මා මිත්‍ර මම බොහොම ආදරේ කෙනෙක් හැබැයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා නුත් ඉස්සෙල්ලා මම ඒ වෙලේ ඉන්න බැරි වුණා ඒක අඩුවක් කඩ කැබිනට් තිබුණ නිසා මම ඒක එතන හිටියේ නමුත් එතුමාත් අත වශයෙන්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් මම ඉල්ලනවා මීට පස්සේ අපේ හිටපු ජනාධිපතිතුමාගේ වර්තමාන විපක්ෂ නායකතුමාගේ කතා කියවන්න දෙන්න ඉස්සෙල්ලා හොඳට පරීක්ෂා කරන්න ලියලා දෙන්නේ කවුද මන් දන්නේ නැහැ ඔක්කොම තිබුණේ එතුමාව අමාරුවේ දාන්න පුළුවන් පත්තපල් බොරු කවුරු හරි දාන්න ඕනේ මොකද ඒක අපිටත් ලැජ්ජාවක් අපේ විපක්ෂ නායකතුමා මොනවා වුණත් මේ රටේ අවුරුදු 9ක් ජනාධිපති වෙලා හිටපු එතුමා හැම දෙෙම කිව්වේ පටලෝගන මම එකෙන් එකට උත්තර දෙන්න යන උදාහරණයක් ඇටියට කියනවා මේ රටේ විරැකියාව අඩු වෙලා වැඩි වෙලාලු නමුත් සෙන්සස් ස්ටැටිස්ටික්ස් එකේ බලීම මං කියන්නම් මේ කාලය තුල 2015න් පස්සේ 7.2 මිලියන ඉඳලා 7.7 ඉඳලා 7.2 දක්වා වැඩි වෙලා තියෙනවා ඊට පස්සේ එතුමා කියනවා රටේ සම්පත් සූරා කාපු තම සාක්කු පුරවගත්ත ගජමිතුරු කල්ලියේ නායකයෝ අද ඇවිල්ලා කියනවා ආර්ථික වාසි ගන්න අපි රට පාවා දීලා GSP ප්ලස් අහණය යලිවතාවක් ලබා ගත්තලු මම අහනවා ගරු කථානායකතුමනි සුදු වෑන් නවත්වන එක රට පාවා දීමක්ද කියලා මම අහනවා ජනමාධ්‍යවේදී නමු අමුවේ මිනි මරණක නැවැත්වීම රට පාවා දීමක්ද කියලා මම අහනවා මේ රටේ දෙමළ මුස්ලිම් සිංහල ජනතාවගේ සමගිය ගැන කතා කිරීම රට පාවා දීමක්ද කියලා මම අහනවා මොකද අපිට GSP ප්ලස් සහනය තමුන්නාස්සා නැති කරගත්තේ සහනය ලබා ගන්න පුළුවන් වුණේ අපි මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය
සංහිඳියාව සහ සංවර්ධනය ගෙනාපු නිසා අපි කරපු එකකින්වත් යුරෝපීය සංගමේ කාටවත් වාසියක් වෙලා නැහැ වාසිය ලැබිලා තියෙන්නේ අපිට උදාහරණයක් ඇටියට ගත්තොත් අපි 2015 ආණ්ඩුවට පත් වෙනකොට ලංකාවෙන් යුරෝපයට යවන දීවර මත්ස්‍යයන්ගේ තහනමක් තිබුණා සම්පූර්ණයෙන්ම තහනම් කර. නමුත් අපි සාකච්ඡා කළා ඒ යලි ලබාගත් නිසාම දීවර නිෂ්පාදන ආනයන මේ වසර තුනේදී 100%143කින් වැඩි වෙලා තියෙනවා. මම අහනවා මිත්‍රවරුනි ජීවන ජනතාව දීවර ජනතාවගේ එදිනෙදා ජීවත් වීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම රට පාවා දීමක්ද කියලා. ඒ විතරක් නෙමෙයි පිටරටට යවන භාණ්ඩ ආපනයන කිරීම ඉතාමත්ම සාර්ථකයි. මට මෙතන සියලු සංඛ්‍යාලයකට නැති වුණත් මම දන්නවා පසුගිය අවුරුදු දෙකේදී විතරක් ජර්මනියට අපනයනය කිරීම 14%කින් වැඩි වෙලා තියෙනවා. නෙදර්ලන්තයට 17%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි තවත් විවිධ අදහස් යෝජනා චෝදනා මේ දින 6 තුලදී ඉදිරිපත් කරා. යෝජනාවක් වුණත් චෝදනාවක් වුණත් අත වශයෙන්ම මේ මොහොතේදී පසුගිය පස්වෙනිදා අයවැය ඉදිරිපත් කළා. මේ දින 5 තුලදී අදහස් දැක්වූ තමුන්නාස්ලා ඒ පැත්තෙත් මේ පැත්තෙත් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙන්නත් ඕනේ. නමුත් ඒ වගේම මම එකින් එක උත්තර නොදුන්නත් පොදු කාරණා කීපයකට මම උත්තර දෙන්න කැමතියි. විශේෂයෙන්ම මම හිතන්නේ අනුර දිසානායක විපක්ෂ අපේ ප්‍රධාන සංවිධායකතුමා එයාද? හිටපු සමා වෙන්න මම ඒක. දැන් කවුද? ඕකට ඕගොල්ලෝ සැරින් සැරේට වෙනස් කරනවානේ අපි. අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමත් මම හිතන්නේ මට මතක හැටියට අපේ අර දවස් 52කට මගේ පුටුවේ වාඩි වෙච්ච මහින්ද මැතුමත් කියලා තියබුණා මේ සැරේ අර ISB ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් එකට අපිට තායිලන්තයටත් ග්‍රීසියටත් වඩා පොලිය ගෙවන්න උනායි කියලා. ඇත්ත වශයෙන්ම ඇත්ත. ඒක පොඩි ඇත්තක් තියෙනවා. මොකද අපේ මහින්ද රාජපක්ෂ උන්නහේගේ බලකෑදරකම නිසා අර දවස් 52කේ කුමන්ත්‍රණය නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම තුල ලංකාව පහතට හෙළුවා. පහතට දැම්මා. ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්, ෆිච්, මූඩීස් කියන ආයතන තුනේම තමුන්නාස්ලා ආණ්ඩුව අර හොර ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ආණ්ඩුව ආපු විගස අපේ රේටින්ග්ස් පල්ලෙහාට දැම්මා. අත වශයෙන්ම 100ට ඒ පල්ලෙහාට දාපු ගමන් ණය ගන්නකොට පොලිය තිබුණට වඩා 103කින් විතර වැඩි වුණා. නමුත් මේ වෙනකොට අපේ රජය යටතේ යලි වතාවක් එය සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා මේ වෙනකොට තිබුණ තත්ත්වයට වඩා 100%ක් විතර වැඩි. අත වශයෙන්ම කිව්වොත් මේ නිසාම අපිට තමුන්නාස්ලාගේ ඒ බලලෝභී අවස්ථාවාදී කුමන්ත්‍රණය නිසා අපේ රටට බිලියන 6.4ක් දල වශයෙන් අහිමි වෙලා තියෙනවා. ඒ දවස් 52කේ කුමන්ත්‍රණය නිසා. හරියට නම් අය කර ගන්න ඕනේ. හරියට නම් අය කර ගන්න ඕනේ. ඒ වගේම අපි
ඊට පස්සේ කියලා තියෙනවා තවත් කාරණා මම මේ හැම එකක් බයන්නේ නැහැ හැබැයි මෙතනදී මම මුලින්ම කියන්නේ අවුරුදු 9ක් තිස්සේ ආර්ථිකය විනාශ කරපු අපේ විමල් වීරවංශගේ කාර්ය කතා කරා ආර්ථික ඝාතකයා කියන වචනේ එතුමා නිර්මාණය කරා අන්නේ ආර්ථික ඝාතකයෝ මේ දවස් 52 දී යලි වතාවක් ආර්ථිකය ඝාතනය කරපු හැටි තමයි මම පෙන්වා දුන්නේ හැබැයි දැන් ඇවිල්ලා බොහොම ලස්සනට අපිට බඩ කියන ගරු කතානායකතුමනි මෙවර අයවැය ඉදිරිපත් කරේ විෂන් 20-25 පොහොසත් රටක් සමාජ ආර්ථික සංවර්ධන දැක්මට අනුව ඒකේ තවත් ඉදිරි පියවර විදිහට ඒ වගේම විවසායක හැකියාවෙන් යුක්ත ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ මේ හැකියාව අත්වැලක් සැපයීම තමයි අපේ මේ දර්ශනයේ සහ අයවැයේ ප්‍රධාන අරමුණ වෙන්නේ පැහැදිලිව කියනවා නම් මේ රටේ සමස්ත ජනතාව රජයේ හෝ ආණ්ඩුවේ යැපෙන්නෝ බවට පත් කරන්නට අපිට ඕන කමක් නැහැ ඒ නිසා තමයි සෑම පුද්ගලයෙකුටම ස්වාධීනව ගොඩනැගෙන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරන්න අපි උත්සාහ දරන්නේ මේක කාට හරි තේරුම් ගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නැහැ නමුත් අපේ රජයේ දර්ශනය විය ඇත්තේ නොමිලේ කෑම වේලක් දීලා ඔවුන් සතුටු කරනවා වෙනුවට ඔවුන්ට බිලිපිත්තක් දීලා ජීවිතයටම යම් හැකියාවක් ලබා දීමයි රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කිසිම දැක්මක් නැති අය කරන චෝදනාවක් තමයි සහන මල්ලක් නැහැ කියන එක. ඔව් ඇත්තටම මේකේ සහන මල්ලක් නැහැ. ඒ අයට කියන්න තියෙන්නේ මොකද හාස්‍යරුවක් හරි තකරමක් හරි දීලා ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලා. අපි අවුරුදු 70ක් තිස්සේ දැක්කා ඒ හදන්නේ. ඒ හදන වහල් මානසිකත්වය නිසා රට කොයිතරම් අගාධයට ගියාද කියලා. අපිට වහල් හිමියෝ වෙන්න ඕන කමක් නැහැ. අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේ කොන්ද කෙලින් තියාගෙන කාටවත් සෙකන් නොවන ලෝකයාත් සමග ඉදිරියට යන්න පුළුවන් ශ්‍රී ලාංකීය ජාතියක් ඇති කරන්න. විශේෂයෙන්ම අර පටු ගෙම්බන්ගේ මානසිකත්වයෙන් රට මිදාගෙන පුංචිලිඳේ ඉන්න මහගෙම්බගේ මානසිකත්වයෙන් රට මුදාගෙන මේ රටේ අපේ දූ දරුවන්ට ඒ ආයත ලැබිය යුතු වාසනාවන්ත අනාගතේ ලබා දීමයි මේ අයවැයේ ප්‍රධාන කාරණාව. ඒ වගේම කියවුණා ගොවීන්ට කෘෂිකර්මාන්තයට දීවරයන්ට කිසිවක් නැහැ කියලා. මම දැක්කා මේ දින කීපය තුල මේක නිතර නිතර කියවුණා පොහොට්ටුවේ මහත්වරුන්ගෙන්. ඒකෙන් කියන්නේ අඩුම ගානේ මේක කියවන්න ඉස්සෙල්ලා කියවලවත් නැහැ කියලා. මොකද මෙවර අයවැයෙන් කෘෂිකර්මාන්තය හා දීවර කටයුතු සඳහා බිලියන 87ක් වෙන් කළා කියනවා බිලියන 87ක් එයින් වාරි මාර්ග සංවර්ධනය සඳහා බිලියන 65ක්ද ලබා දෙනවා මම තමුන්නාස්ලාගෙන් අහනවා මේ තරම් මුදලක් ගොවියාට වෙන් කරපු කාලයක් මීට පෙර තිබිලා තියෙනවද කියලා කරුණා කළා තියෙනවනම් මේ සභාවට ඇවිල්ලා අපිට පෙන්වන්න ඒට අමතරව සුළු පරිමාණයේ ගොවීන්ට උසස්ත්වයේ භෝග වගාවට අවතීර්ණය වීම සඳහා අවශ්‍ය තාක්ෂණය හා දැනුම ලබා දීම පිණිස රුපියල් මිලියන 250ක් වෙන් කර තියෙනවා. මෙම ගොවීන් සමග විශාල සමාගම් සම්බන්ධ කරන අතර ඒ මගින් එම නිෂ්පාදක දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා අලෙවි කිරීමේ හැකියාව අත්කරනවා. අපි අපේ ආණ්ඩුව ඉදිරි කාලයේදී මඩේ ඉන්න ගොවියා ඒ මඩ හොදලා ජාත්‍යන්තර වෙළඳපොළේ ව්‍යවසායකෙක් ව්‍යාපාරිකයෙක් බවට පත් කරන බව මෙතෙන්දී අපි කියන්න ඕනේ. පසු අස්වනු ලබා ගබඩා කිරීමට පහසුකම් නොමැතිව කෘෂිකාර්මික නිෂ්පාදන විනාශ වීම නිසා
ලොවින්ම විශාල වශයෙන් ආදායම් අහිමිවීමක් සිදු වෙනවා. රජයේ විසින් දේශ ගුණයන් පාලනය කළ හැකි ගබඩා කරණයන් සැකසීම සඳහා රුපියල් බිලියන 400ක් ආයෝජනයක් සිදු කරන අතර ඒවා කළමනාකරණය සඳහා පුද්ගලික අංශයට ආරාධනා කරන බවට එදා මම අයවැය කතාවේදී කිව්වා. මේ නිසා ගොවීන් අස්වැන්න විනාශ නොවීම නිසා හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. එසේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉන්න ජනතාවට ණය යෝජනා ක්‍රම රාශියක් තියෙනවා. රන් අස්වැන්නු 107 පොලියට වසර 7ක් දක්වා ගෙවීමේ කාලයට යටත්ව රුපියල් මිලියන 55 දක්වා ණය ලබා දෙනවා. ව්‍යාපාරික කෘෂිකර්මාන්තය සඳහා මිලියන 300 සහ මිලියන 750 දක්වා මුදලක් 107ක ණය පොලියට වසර 7ක් දක්වා ගෙවීම් අපි කරනවා. ගොවිනු අවෝදා කුඩා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් 105ක් දක්වා 103%ක සහන පොලියක්. ගොවි මහතුරුන්ගෙන් මම අහනවා, තමුන්නාන්සලාට මතක කාලෙක මේ තරම් සහන කිසිම ආණ්ඩුවකින් තමුන්නාන්සලාට ලබා දුන්නද කියලා. දීවර වරායන් අලුත් වැඩියා කරන්න බිලියන 1.3ක් මිලියන 1300ක්, පේදුරු දුඩුවේ හා පේශාලේ නව වරායන් දෙකක්, මන්දතිව්හි නව නැව්ගරුම් තොටුපළක් ඉදි කරනවා. එවගේම RSW CSW ක්‍රම මගින් දීවර කර්මාන්තයේ යෙදෙන බහුදින දීවර යාත්‍රා සඳහා උසස් තත්ත්වයේ මත්ස්‍ය ගබඩා ස්ථාපනය කිරීම හා යාත්‍යා අධීක්ෂණය කිරීමට කිරීමේ ආරක්ෂක පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා රජය 150ක දායකත්වයක් දරන මේ සඳහා රුපියල් මිලියන 300ක් එදා මම ප්‍රකාශයට පත් කරා. එවැගේම වාහන මිල ඉහළ යාම ගැනත් විවිධ ආකාරයේ විග්‍රහ තිබුණා. අඩු සුඛෝපභෝගී වාහනවලට තමයි වැඩිම බලපෑම සිදු වී තිබෙන්නේ. පොඩි වාහන පසුගිය සමයේ සුනාමියක් වගේ ලංකාවට ආවා. ට්‍රැෆික් වැඩි වුණා. අපේ මුදල් විදේශයන් වෙත වැඩියෙන් වැඩියෙන් ඇදී ගියා. නමුත් මෙතනදි මම කියන්න ඕනේ, සංඛ්‍යා ලේඛන අනුව වැඩිම පෞද්ගලික රට සංඛ්‍යාවක් මිලදී අරගෙන තියෙන්නේ අපේ ආණ්ඩුව කාලේ බව මේ සංඛ්‍යාන ලේඛන වලින් පෙන්නනවා. නමුත් මේකෙන් රුපියලටත් යම් බලපෑම ආවා. අනේ ඒ නිසා අපි 100%ක කෑෂ් මාජින් එකක් දාන්නට සිද්ධ වුණා. නමුත් මම සතුටුයි කියන්නේ ඒ කෑෂ් මාජින් එක මේ වෙනකොට පසුගිය සිකුරාදා ඉඳලා යලි වතාවක් සම්පූර්ණයෙන්ම අපි ඉවත් කළා තියෙනවා. ඒ වගේම අපි වාහන පර්මිට් සම්බන්ධයෙන් උත් ඒ වෙලාවේ රුපියල 5ට වැටීමේ ප්‍රවණතාවය නවත්ත ගන්නට යම් තහංචියක් දැම්මා. නමුත් ඒ තහංචිත් අපි යලි වතාවක් ඉවත් කරන්න ලෑස්ති. මොකද මේ වෙනකොට රුපියල ස්ථාවර වෙලා විතරක් නෙමෙයි යලි වතාවක් අප්‍රීෂියේට් වෙනවා. යලි වතාවක් දැන් මේ මාස දෙකේදී විතරක් 102%කින් විතර රුපියලේ අගිය දැන් වැඩි වෙලා තියෙනවා. අනේ ඒ නිසා අපි අර දාපු තහංචිය as our currency is stabilizing, we have decided to relax the restriction of importation of motor vehicles by public servants under the concessionary permit scheme on the following way. Retired public servants who have obtained the concessionary permits will be allowed to import their motor vehicles effective from 1st May. Vishramika permit holders again a permit මැයි මාසේ පළවෙනිදා ඉඳන් යලි වතාවක් ක්‍රියාත්මකයි. එවගේම රජයේ සේවකයන් public servants who have obtained the concessionary permit will be allowed to import their respective motor vehicles stage by stage on first come first out basis
effective from 1st June of this year. In this regard, my ministry will issue guidelines before the end of this month, March 2019. Ewageema tawat kiyuna me antarjala welanama sandaha 3.5 ka badu wedi kirima ganat kiyuna 3.5 ka NBT ayakarunu labanne antarjalen bhavita karamin videsha රටක බාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණකි. උදාහරණයක් විදියට අන්තර්ජාලය හරහා චීනයේ බාණ්ඩයක් මිලදී ගත්තොත් එහෙම නැත්නම් Facebook මගින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරොත් මේ බද්ද අය කරනවා. නමුත් මේ බද්ද දේශීය බාණ්ඩ මිලදී ගැනීමේදී කිසිසේත්ම අය කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපේ ලංකාවේම තියෙන takas.lk වැනි ආයතනයකින් takas.lk එකෙන් දුරකථනයක් ගත්තොත් ඒකට මේ බද්ද අය වෙන්නේ නැහැ. මෙම NBT 3.5ක NBT බද්ද අය කරනු ලබන්නේ දැනට විදේශ මිලදී ගැනීම සඳහා අය කරනු ලැබූ 2.5ක මුද්‍ර ගාස්තුව වෙනුවට. එබැවින් මේ බද්ද නිසා ක්‍රෙඩිට් කාඩ් මගින් සිදු කරන ලබන විදේශ මිලදී ගැනීම සඳහාත් ඇත්තෙන්ම වැඩි වෙන්නේ 1%කින් විතරයි. ඒ වගේම අපි කියන්න ඕනේ මේ නිසා දැන් ලංකාවේ Uber වගේ ටැක්සි තියෙනවා. ඒ Uber ටැක්සි වල ආදායම කෙලින්ම යන්නේ පිට රටවල් වලට. ලංකාවේ වැනි ආයතනයක් තියෙන්නේ පික්මි ආයතනයේ විතරයි. අනේ එහෙමනම් කෙලින්ම ආදායම පිට රටවල් වෙන මුදලෙන් මේකෙන් අපේ රටට යම් මුදලක් ලබා ගන්නට පුළුවන්. කාමර පහට වැඩි නිවාස පමණක් අන්තර්ජාලයෙන් සංචාරකයන්ට නවාතැන් සඳහා ලබා දිය හැකි බව. සංචාරක ශේෂ්ත්‍රයේ සිදු කරන ලද වෙන අවිධිමත් භාවයන් ක්‍රමයෙන් විධිමත් භාවයට පත්කිරීම සඳහා උනන්දු කිරීමක් මෙම යෝජනාව මගින් සිදු කරනු ඇත. 20 අප්‍රේල් මාසයේදී කාමර පහකට වඩා වැඩි කාමර තිබෙන හෝටල් අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි කරනු ඇත. කාමර පහකට අඩු හෝටල් එසේ ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නැත. ඒකෙන් කියන්නේ ඒගොල්ලන්ට කරගෙන යන්න බෑ කියලා. මේකෙන් කියන්නේ පහට වඩා අඩු නම් සාමාන්‍ය පරිදි ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. ඔබතුමියටත් තියෙනවා ලස්සන හෝටලයක් ඒක ඔබතුමියටත් තියෙනවා හොඳ හෝටලයක් ඒකත් අපි උදව් කරන්න ඕනේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේකට එන්න අපි උදව් කරන්න. ඊට පස්සේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන කොයිතරම් කතා කරත් බදි. ඒව ගැන වචනයක්වත් නැහැ තමුන්නාස්ලාගේ. මොකද මේ රටේ රජයේ සේවකයන්ට තමන්ගේ පදිය 107%කින් වැඩි වෙච්ච තවත් යුගයක් තියෙනවා නම් කරුණා කරලා කියන්න වසර 3කින් 107%කින් 107 වැඩි කරලා ඊට පස්සේ අපි අලුත් කොමිසම් වාර්තාව සකස් කළා ලෑස්ති වෙනතුරු තවත් 2500ක දීමනාවක් දැන් දීලා තියෙනවා. එදා මං කිව්වා වගේ කාර්යාල සහායක වැටුප 11730 ඉඳන් 21740ට අවුරුදු 3ක් ඇතුළත වැඩි වුණා. ගුරුවරයෙක්ගේ වැටුප 16000 ඉඳන් 29000 දක්වා අවුරුදු 3ක් ඇතුළත වැඩි වුණා. අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගේ පදිය 40000ක විතර ඉඳලා 88000 දක්වා අවුරුදු 3ක් ඇතුළත වැඩි වුණා. ඒ වගේම මම එදා කිව්වා වගේ තමුන්නාස අවුරුදු 9ක්ම කරේ හමුදාව තුන් වේලටම විකුණගෙන කෑවා. තමුන්නාස්ලාගේ ආණ්ඩුව පැවතුනේ හමුදාව විකුණගෙන කාලා. අදත් විපක්ෂයේ තමුන්නාස්ලා පැවතෙන්නේත් එයයි විකුණගෙන කාලා. නමුත් කී වතාවක් එවකට ආරක්ෂක ඇමතිවරයා හමු වෙලා හමුදාවෙන් කිව්වද
කී දෙනෙක් එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා හම්බ වෙලා ඉල්ලුවද අනේ සර් අපේ මේ දීමනාතික වැඩි කරලා දෙන්න. ඒ අයත් අමතක නම් මට මේ හම්බුන දින එකම තවත් විවාදයක් කරන්න පුළුවන්. අවුරුදු 20ක් 30ක් කවුරුවත් මේ අයට ඇහුම්කන් දුන්නේ නැහැ. නමුත් අද අපි මං එදා කිව්වා වගේ කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 ඉඳන් 5000ට ගෙවල් කුලි දීමනාව 100ට 100කින් නිල ඇඳුම් දීමනාව 255 සිට 600ට රණවිරු දීමනාව 170 ඉඳන් 350. ඇයි මේවා කිව්වන් පස්සේ මේවට උත්තර නැති වෙනකොට ඊට පස්සේ මට ඇහුණා මං කාමරේ දිගටම වගේ හිටියා තමුන්නාස්සාගේ කතා අහගෙන ඊට පස්සේ සමහරු කියන්න පටන් ගන්නවා අනේ හැබැයි පොලිසියට මුකුත් දීලා නැහැ නේ. ඊට පස්සේ පොලිසිය වෙනුවෙන් නහයෙන් අඩන්න පටන් ගත්තා. හැබැයි පොලිසියටත් දුන්නේ අපෝ මේ සැරේ දුන්නේ නැහැ තමයි. මොකද පොලිසියේ ත 2016 දී මේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි ඒ අයගේ වැටුප් 140කින් වැඩි කරා. ඒ වැඩි කරෙත් අපිමයි වෙන කවුරුවත් නෙමෙයි. ඒ වගේම 2016 දී පොලිසියේ සියලු දෙනාගේම සංයුක්ත දීමනාව වැඩි කරා. ඊට පස්සේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය දීමේ ක්‍රමවේදයට ලස්සන ආකර්ෂණීය නම් ටිකක් දැම්ම පමණයි. රටේ මුදල් ඇමතිවරයා ඉන්නේ ණය යෝජනා ක්‍රම හදන්නේ නෙමෙයි කියලා මේ රටේ බිහුණ දූෂිතම බැංකු අධිපති කබ්‍රාල් කියන. මම මේ දූෂිතමයි කියලා මට කරුණු ඇතුව කියන්නේ මේ දැන් ඒක කතා කරන්න බෑ. ඕනනම් අපි ඒ ගැනත් කතා කරමු වෙලාව. ඒ ගැනත් විවාදයක්ද? ව්‍යාපාර පටන් ගන්න වාණිජ බැංකු වලින් ණය ගත්තම පොලිය ඉතා ඉහළයි. ප්‍රමිතව තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට. And I have a few more minutes. Yeah. 10 minutes. 5:41 another in night then you want another 10 minutes yeah. right okay ඒ වගේම තමයි අප කරුවන් දීපල අපේද තියලා තමයි ණය ගන්න වෙන්නේ. බොහෝ බැංකු වලට යන්නත් අපේ තරුණයෝ බයයි. ඇතුළුණයින් පස් ඇතුළුණ වෙලේ ඉඳන් ඒ අයගේ උත්සාහය තිබුණේ තියෙන්නේ බැංකු ණය දෙන්න නෙමෙයි නොදෙන්න. අනේ ඒ නිසා තමයි ආණ්ඩුවක් හැටියට අපි ඒ දරුවන්ගේ ණය බර අපි කරගහනවා. පොලියෙන් 100ට 100 ඉඳන් 175 100ට 50 දක්වා කරගහලා මේ රට තුල අලුත් ව්‍යවසායකයන් ලක්ෂයක් නිර්මාණය කිරීම වරදක්ද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම වැසිකිලි ප්‍රශ්නය මම අයිමත් මතක් කරන්නේ නැහැ. අච්චර දියුණු දිස්ත්‍රික්කයේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වැසිකිලි නැතුව ඉන්නවයි කියලා අපි හිටපු මුදල් ඇමතිතුමාගේ දිස්ත්‍රික්කේ හම්බන්තොට බිලියන ගාණක් වියදම් කරා. නමුත් ඒවට අපි මුදල් වෙන් කළා කියනවා. මොකද මිනිස්යන් ජීවත් වෙන ලෝකෙක මහපාරවල් ඕනේ, අධිවේගී ඕනේ අනිවාර්යයෙන්ම. නමුත් ඔක්කොම ඉස්සෙල්ලා සාමාන්‍ය මනුස්සයගේ මූලික පහසුකම් ලබා දෙන්න ඕනි. බස් නැවතුම් පොළව දුම්රිය ස්ථාන ගියාම නරකාදියක් වගේ තමුන්නාන්සලා අපි බස් වලින් කාලයකට ගියපු නැති නිසා මේව තේරෙන්නේ නැහැ. නමුත් හැමදාම බස් එකෙන් යන මිනිසුන්ට හදිස්සියකට යන්න පුළුවන් තැනක් නැහැ. ඒ නිසා තමයි බිලියන් 9කට ආසන්න මුදලක් මේ සඳහා වෙන් කළා තියෙන්නේ. මේ කතාව කරයින් පස්සේ අතවසෙම ඊයේ බාව ඇසෝසියේෂන් එකේ සභාපතිතුමා අලුත් සභාපතිතුමා කවුද මේ? Who is the BS? කාලිංග ඉන්දතිස්ස මහත්මයාගේ නියෝජිතයන් ඇවිල්ලා ඒ අයගේ තිල්ලීමක් කරා. ඒ අය කියනවා ලංකාවේ උසාවි වල තියෙන ওই තත්වෙම උසාවියකට ගිහිල්ලා අතන හිටගෙන ඉන්න උනාම මමත් දන්නවා මං තාමත් අර කුරුටු පොළු නඩුවට මාස 3කට සැරයක් ගිහිල්ලා අර කූඩුවේ නගිනවා තාමත් නගිනවා. මම නම් ඒ වගේ දවස්වලදී ඉමෝඩියම් අරෝමේව ඔක්කොම ගහලා යන්නේ වැඩිලාවත් බාත්รูම් යන්න උනොත් කියලා. කෙසේ වෙතත්
කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව මේ දුක විඳිනවන්නේ නිසා මම අපේ තලතාතුකවරාල ඇමතුමිය මට අද මුළු ලංකාවේම ඒ තියෙන උසාවිවල ලයිස්තුව දුන්නා. ඒ උසාවිවලටත් නව වැසිකිලි කාන්තාවන්ට පිරිමින්ට සහ අර ආබාධිත පුද්ගලයන්ට අපි මේ එකම හදනවා. ඒ වගේම ක්‍රීඩා ශාස්ත්‍රය ගැන කතා කරා. මෙතනදී පසුගිය මගේ කතාවේදී පොඩි අඩුවක් වුණේ ඒක ඇතුළත් කරන්න බැරි වුණා. අර මම දැක්කා හරින් ෆර්නැන්ඩෝ ඇමතුමා තමන්ගේ කතාවේදී කියනවා ලංකාවේ පළාත් නමයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන නමයක් හදනවයි කියලා. ඇත්ත වශයෙන්ම ඒ සඳහා ඒ වැඩ පටන් ගන්න විතරක් මේ අවුරුද්දේදී අපි රුපියල් දැන් මිලියන 300 මිලියන 700ක් දැනට 300ක් වෙන් කරලා තියෙනවා. පොළොන්නාවේ මල්ලවාරච්චි ක්‍රීඩාංගණයටත් මාතලේ අලුවිහාර ක්‍රීඩාංගණයට ඊට අමතරව තවත් 700ක් අපි ලබා දීලා තියෙනවා. නමුත් ඒක කියවුනේ නැහැ. මෙන්න මේ විදිහට ඒ වගේම තවත් එකක් තියෙනවා, ළමා ඉතිරි කිරීම මත බදු අය කිරීම. මේකත් විශාල වශයෙන් විකෘති කරලා දැන් කියනවා මේ ළමා ගිණුම් වලට රුපියල් 5000කට ණය මේ පොලි අය කරනවලු. ලංකා ගිණුම් ආශ්‍රිත බදු ගණනය කිරීම සිදුවන්නේ මාසික පොලි ආදායම රුපියල් 5000ට වැඩි නම් විතරයි. මාසික පොලි ආදායම රුපියල් 5000ට වැඩි වෙන්න ඒ account එකේ ගිණුමේ තියෙන්න ඕනේ අවම වශයෙන් රුපියල් ලක්ෂ 12ක්. ඉතින් මේක මේ පෝසත් බබාලගේ විශේෂයෙන් මන් දන්නේ තමුන්නාස්ලාගේ බබාලගේ නම් ඇත්තේ ඇමරිකන් ඩොලර් වලින්. නමුත් මේ ලක්ෂ 12කට වඩා බැංකු ගුණෙමේ තියෙන්න ඕනේ මාසයකට රුපියල් 5000ක් ලැබෙන්නේ. ඒකෙනුත් ඉතාමත්ම අඩු පොලියක් පැනවෙන්න. නමුත් මේක සම්පූර්ණයෙන්ම විකෘති කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට විවිධාකාරයේ කටයුතු දේවල් කිව්වා. මම මුලින් කිව්වාගේ චෝදනා යෝජනා සියල්ලටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් සංශෝධන කීපයක් මේ අයවැය සම්බන්ධයෙන් තුන්වැනි වර කියවීමේදී ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් තමුන්නාන්සලා සියලු දෙනාට සවන් දීම පිළිබඳ මාගේ ස්තුතිය පිරිනමමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.